රංජිත් රාමනායක වන මම ඔබත් අදම විෂන් කියා ඉන්න හරි දේ හරි තැනින් අරගන්න අද අලුත්ම නැවුම් පක්ෂයේදී ක්‍රියාකාරී දේශපාලනයට එන්න තීරණය කළා මේක අද මගේ ජීවිතේ ඉතාම සුවිශේෂී දවසක් අද පක්ෂය පටන් ගන්නවා සේම මට කියන්න ඕනේ අද දවස ඔක්තෝබර් 9 වෙනිදා මගේ ආදරණීය මාමාවන විජේ කුමාරතුංග මහත්මයාගේ උපන්දිනය දවසයි. ඔය 1945 දී බුදුනේ අද හිටියන වූ 79 වන වසරේ. ඉතින් එතුමා තමයි මගේ රෝල් මොඩල් එක මගේ ගුරු පියාණන්. එතුමාවත් සේවක කරමින් අද මගේම කියලා මගේ නායකත්වයෙන් පක්ෂයක් පිටවන්න ලැබීම ගැන මම බොහොම සතුටු වෙනවා. මම පහුගිය වතාවල් තුනක් ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවට තේරි පත් වුණා. තුන්වෙනි වතාවේ මට වසරක්වත් ඉන්නම් නැහැ පාර්ලිමේන්තුවේ. යම් කිසි පිරිසක් විසින් මා පාර්ලිමේන්තුවට යා නොයුතු පුද්ගලයෙක් විස මගේ ප්‍රජායතේ අවශ්‍ය කරලා තිබුණා. පහුගිය ටික හොයලා බැලුවම මගේ කුචි ගණේ මගේ මාසිනාගේ ගෙදරටත් මගේ ඡන්ද කාඩේ පද ඇවිල්ලා තිබුණා. නමුත් මම කොරියාවේ සංචාරක ගියේ දීලා ගියින්දා මට ඡන්ද දාන්න බැරි වුණා. ඉන්පසු මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු අය දුරකථනයෙන් කතා කරන්න හපුවම කිව්වේ මට ඡන්ද දාන්න පුළුවන් කියන මතය තමයි කිව්වේ. ඊට පස්සේ මම ජනාධිපති නීතිතුන් කීස පිළිසකගේ සහායකත්වයෙන් කිව්වේ මට ඡන්දයේ ඉදපත් වෙන්න පුළුවන් කියලා. මම පහුගිය ටිකේ විවිධ රටවල සංචාරය කෙරුවා. කොමාගා අභාග්‍ය සම්බන්ධ කාලයක් තුන මගේ ජීවිතය අවුරුද්දයි මාස 9යි 14යි මා සිරගත වෙලා හිටියා. ඔබ කවුරුද දන්නවා? ඒ ආවට පස්සේ මට ඇමරිකාව, ඉතාලිය, යුරෝපීය බොහෝ රටවල්, කොරියාව, රුමේනියාව, ඕස්ට්‍රේලියාව දුබයි රාජ්‍ය සියුදිර සෞදි අරාබිය වගේ රටවල් යනවා. එගිය බොහෝ තැන්වල කිව්වේ රංජන අයියා සින්දු විතරක් කියාගෙන ඉන්න. නැත්නම් රඟපාගෙන පමණක් ඉන්න. අපි සතුටු කරන්න. ක්‍රියාකාරී දේශපාලනය කරන්න එපා කියලා. සමහර අය කිව්වා සින්දු කියන එක නවත්තන්න. පංගලේ දෙන එක නවත්තන්න. ක්‍රියාකාරී දේශපාලනය කරන්න මොකද අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. සින්දු කියන ලෝකයේ උඩ තරම් ඉන්නවා. රඟපාපිය දෙන්නේ උඩ තරම් ඉන්නවා. ඔය අපි වෙනුවෙන් හදක් නගන්න මැද පෙරදිග දුක් විඳින ජනතාව වෙනුවෙන් කාලයක් කතා කළා. හොර මරකම් දූෂණ වංචාවට විරුද්ධව කතා කළා. වාගේ හොරුන් අල්ලන්න ගිය ක්‍රමය සමහර විට සදාචාරාත්මක නොවුණත් ඒකෙන් රටේ ගොඩක් හොරකම් වෙන මිලියුණා. එහෙනම් ඒ භූමිකාව කරන්න නැවතත් උත්තරීතර පාර්ලිමේන්තුවට එන්න කියලා තමයි යෝජනාව. මේ මත දෙක තුනම අතර දෝලනය වෙමින් ඉද්දී මට හිතුණා ඇත්තම රංගනයේ යෙදෙන රංගන ශිල්පී නෝන තරම් ඉන්නවා. ගීත ගායනා කරන ශිල්පී නෝන තරම් ඉන්නවා. නමුත් තිත් ඇත්ත කෙලින් කතා කරන්න බෙල්ල ගහලා කෙලින් කතා කරන්න අය නම් හිගයක්. ඒක වැකුම් එකක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල තියෙනවා කියලා මම හිතුවා. තාමත් මගේ පරණ කතා කරලා හඬපට වීඩියෝ පට සියලු දේවල් අන්තර්ජාලයේ එක දිගට එනවා. හොරු අල්ලන්න මාකල සංග්‍රහ. ඉතින් එහෙම ඉඳද්දී මට නොයෙකුත් යෝජන ආවා ලංකාවේ මේ මොහොතේ තියෙන දේශපාලන පක්ෂවල පැටි කිරිය. ඒ පක්ෂවල සැලොන් දොර හරහා ඒ ඇවිල්ලා තියෙන අනිකුත් අපේක්ෂකයන්ගේ මූණ දිහා බැලුවම උන් ඔක්කොම හොරු මල්ලි කියලා උන් එක්ක වාරිලා ඉන්නේ කියලා. ඒක ප්‍රශ්නේ මට ආවා. ඒකට තියෙන හොඳම විසඳුම තමයි නවතම පිරිසිදු නැවුම් පක්ෂයකින් ඉදිරියට පැමිණි කියලා මට යෝජනාවක් ආවා. ඒ යෝජනාව ගැන මගේ මිතුරන් සමග, අසීර ජනතාවත් සමග,
මම කතිකා කියලා වලත්ටි මට ආව එකම විසඳුම තමයි ඒ වගේ ඔබ අලුත්ම පක්ෂයකින් නැවුම් පක්ෂයකින් ඔබගේ මාමා විජය කුමාර මහත්තයාගේ යනවා අපි වායක් ඉන්න අපි එකට ගමනක් යමු කියන මතය. ඔයි මාමා විජය කුමාර මහත්තයාගේ දේශපාලනික මතවාද කරන්නේ දේශ සේවයේ මං කලේ. අනිත් බොහෝ පක්ෂවලුත් මට සහතිකය දීලා තියෙනවා. ළඟදී මම දැක්ක විජිතේරත් මහත්මයාම කියලා තිබුණා. පංච රාමණය කියන්නේ හොරෙක් නෙමෙයි, පංචාකාරයක් නෙමෙයි, ඇත්ත කියලා හිරේ කිය කෙනෙක්. ඒ සහතිකේ මට සතුරු මිතුරු සියලු පක්ෂවලින් ලැබිලා තිබුණු සහතිකයක් ඒක ජනතාවගෙන් මාධ්‍ය වේදිකෙන් ලැබිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක රැකගෙන මැරෙන්න හමුනොත් මට ඊට වඩා දෙයක් නැහැ. විජිතේරත් මහත්මයා කියනවා මයික් පිරিলা. ඉතින් මේ මයික් ගන්නට මනාවමුණු අපේ මතු පිටුට එන්න පුළුවන්. ඉතින් කොහොම ඉසුදි අපි උතුමාලගේ කාලේ වටිනා කාලේ නාස්ති කරන්නේ. ඉතින් මම මට කියන්න තියෙන දේවල් බොහොම ට්‍රාන්ස්පරන්ට් විදියට බොහොම විනිවිදව පේන විදියට හංගන දෙයක් නැති විදියට මම හැමදේම මේ ලෝකේ ජනතාවට කියලා ඉවරයි කියලා මම හිතනවා. මගේ මුළු ජීවිතේම YouTube හරහා, Facebook හරහා, Instagram හරහා, TikTok හරහා ජනතාවම දන්නවා. මගේ වත්කම් මොනවාද, මට ගියක් තියෙනවද නැද්ද, වාහනේ කොහමද, ඉන්න තැන කොහමද, මේ සියලුම දන්නවා. ඉතින් මම පොඩු පොණ අය වගේ කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මම පෞද්ගලිකව හිතනවා මගේ voice එක මම අන්තිමට ඉරෙන් ඇවිල්ලා කිව්වේ මගේ මේ ව්‍යායාමයේ speechless voiceless ජනතාවට අඬක් වෙන්න. ඉතින් ඒ හඬ ජනතාව වෙනුවෙන් කැප කරන්නට මයික් එකත් එක්ක මම අද අලුත් පක්ෂය පිටව වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ආගි සහයෝගය, මාධ්‍ය වේදිකාවේ සහයෝගය, අතුළු ලංකාවාසී සිවදනාගේ සහයෝගයෙන් අපි පොද රටක්, ලස්සන රටක්, පොසත් රටක් අපි පොඩි කාලේ ඉඳලා ඇහුවේ අපේ රට ගැන දියුණු වෙමින් පවතින රටක්. ඒක තමයි පොඩි කාලේ අපි ඉගෙන ගන්න කාලේ ඉස්කෝලේදී අපි ආවේ. 1948 අපිට නිදහස හම්බෙද්දී අපි දෙවනි වෙලා තිබුණ ජපානයේ පමණයි. 1949 දී අපි එංගලන්තෙට ණය දීලා තිබුණා. එහෙම රටක් තමයි අවුරුදු 70 මේ රට විනාශ කළා. අද ඩොලර් බිලියන 87ක් සම 97ක් ඩොලර් බිලියන 97ක් අපිව ණයකාරයෝ කියලා තීර කරලා තියෙන්නේ අපේ හිටපු කට්ටිය. ඒ කට්ටිය දැන් මොනවා කිව්වත් ඒගොල්ලෝ ඩොලර් බිලියන 97ක ණයකාරයෝ කියලා තියෙනවා. මම පහුගිය ටිකේ කොරනවල් සංචාරය කරද්දී කොරියාව මම පොඩි උදාහරණයක් කියන්න මට කාලේ දෙන්නේ මගේ මාධ්‍යවේදී මිතුරු. කොරියාවට මම ගියා අපේ 35000 කින් තරුණ වැඩ කරනවා ඒ කොරියාවට අවුරුදු 44කට ඉස්සෙල්ලා. ඊදර බූසේ කල්ලේ ඉන්න විදියක් දිවයි. එයන් බබම ගන්න කාලේ. ගස්වල පොදු කාල තිබුණා, පොළ කාල තිබුණා. හූරු පොල්කිච්චු. හුරුළු කවුරුත් නැහැ. වැදගෙන කාල තිබුණා. ඒ වගේ දුප්පත් රටක් කොරියාව කියන්නේ. අමුදී ආපු අගමැතිවරයා. ඊට පස්සේ ඇවිල්ලා Samsung, Kia, එතකොට LG, LG ඇතුළු මේ සියලුම කම්පැනි ඉතාම ඉහළ තත්ත්වයක ගලලා අද කොරියාව කොරියාව වෙනකන් අපේ ජනතාව ලොකු පඩි ගන්න දියුණු රටක් බවට පත් වෙලා තියෙනවා. ඔහු කලේ මොකද්ද? ඔහු ගිහලා ජනතාවගෙන් රටේ ණය ගෙවන්න මුදල් දැක්කා. ඉතින් මම හිතනවා අපේ රටේ තියෙන වැකුම් එක තියෙනවා. ඒ ඉඩ තියෙනවා. ඒ ඉඩ පුරවන්නට දයලා නර්තනයේ ඉඳලා පමණක් බැරි හින්දා තමයි මම ආවේ. ඉතින් ඒක තමයි මගේ අවංකම. ඒක මම හැමදාම කියනවා වගේ මගේ අරි නැහැ, කසාද බැඳලා නැහැ, රකින්න පවුල් දරුවෝ වයිෆ් නැහැ. ඒ හින්දා මට ඔබතුමාලා වෙන්නේ, තමුන්නාසර වෙන්නේ මගේ ඉදිරි ජීවිත කාලයක් අප වෙන්න පුළුවන්. ඒ ගමනට සුදුසුම පියවර තමයි මම හිතනවා නැවු පිරිසුදු පැටිකිරියක් නැති. පැටිකිරිය තිබුණම නෙමෙයි ප්‍රශ්න ඇති වෙන්නේ. පැටිකිරියක් නැති නැවු පිරිසුදු අලුත්ම පක්ෂයක් වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී අන කියන පක්ෂයක මම ඉන්නේ. එහෙනම්
තවත් අපි කොයි නින්දා මම මොකටද නවතින්නා